වසර පුරා ආදායම් ලැබිය හැකි ලොකු කුඩා කොයි කවුරු අතරත් ඉතාම ජනප්‍රිය ආහාරයක් බිම්මල් හෙවත් හතු. බිම්මල් වගාව කරන වගාවේ යෙදෙන බොහෝ දෙනෙකු දන්නා කරුණක් බිම්මල් වලට ඉහළ වෙළඳපොළ අගයක් තිබීම. ඉහළ වෙළඳපොළ අගයක් ඇති බිම්මල් වගාවට යොමු වන ගොවීන් අද හොඳ ආදායම් ලබනවා. අඩු කාලයකින් ආදායම් ලැබිය හැකි බිම්මල් වගාව කුඩා ඉඩකඩක වුණත් පවත්වා ගන්න පුළුවන්. උදේ පාන්දර මේ මල් කල්ලා පැකට් කරලා ඉවරලා අපිට මේ රස්සා රැකියාවක් වුණත් කරන්න පුළුවන්. අනික මේ ඉහළ ආදායමක් ලබන්න පුළුවන් මේ සෑන් රැකියාවක්. ගෑම් 200 පැකට් වලින් අලවි කරනවා, නැත්නම් හෝටල් වලට වගේ ඒගොල්ලන්ට කෑම උයන් අපි වෙනම කිලෝ ප්‍රමාණය වලින් ලබා දෙනවා. මේ ඒ වගේ තමයි ඉතින් අලවි කටයුතු සිදු කරන්නේ. බිම්මල් වගාවේ මලු රඳවා තැබීමට රාක්ක හදනවා වෙනුවට බලන්නකු මේ වැඩේ. නයිලෝන් නූල් වල ඉල්ලා තබන ක්‍රමයක්. වැඩි මලු ප්‍රමාණයක් කුඩා ඉඩක පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි මේ සඳහා යන වියදමත් අඩුයි. බිම්මල් වගාවේ ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි බෑග් පුරවා ගැනීම. ඒකාකාරී ලෙස පුරවා ගැනීම. මේවත් අම්බා ගැනීම. මේ සඳහා වැයවන ශ්‍රමය වැඩි. ඉතින් යන්ත්‍ර භාවිතය තුළින් මේවා පහසු වෙනවා වගේම කාර්යක්ෂමව සිදු කරන්නට පුළුවන්. බලංගොඩ ඉඹුල්පේ ක්වීන්ටස් ප්‍රනාන්දු මහත්මයා සැබවින්ම නිර්මාණශීලී දක්ෂ කාර්මිකයෙක්. ඔහු අතින් නිම වූ බිම්මල් කවර පුරවන යන්ත්‍රය, තම්බන යන්ත්‍රය අද ලංකාව පුරාම ඉතාම ජනප්‍රියයි. ඇත්තටම අදට අවුරුද්දයි මාස 8කට වගේ කාලයකට ඉහතදී අපි මේ සුළුවෙන් පටන් ගත්තු බිම්මල් යන්ත්‍රය අද මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙන විදිහකට මම මගේ ව්‍යාපාරය චූටි ප්‍රමාණයකින් දිගපළල වැඩි කරගත්තා. පළමුවෙන්ම කියන්න ඕනි, එදා මම නිෂ්පාදනය කරපු බිම්මල් යන්ත්‍රය මේ වෙනකොට මගේ මුළු රට මුළු ලංකාව පුරාම මේ යන්ත්‍රය නිෂ්පාදනය වෙනවා. සහ දිස්ත්‍රික්ක ගත්තොතින් එක දිස්ත්‍රික්කයකට මැෂින් 20ක් 30ක්වත් වෙන විදිහට මුළු ලංකාව පුරාම අද ජයග්‍රාහී ගමනක් ගිහිල්ලා තිනවා. මැෂින් 274 අද මේ එළියට පිටත් වෙන්නේ. ඒ වගේ ලොකුම බිම්මල් යන්ත්‍ර ප්‍රමාණයක් ලංකාව පුරා මම ව්‍යාප්ත කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි කාරණයක් තමයි, එදා නිෂ්පාදනය කරපු යන්ත්‍රය අද ගොඩ දෙනෙක් ගන්නකොට අහනවා මේකේ මොනවද වැඩි දියුණු කරලා තියෙන්නේ කියලා. එතනදී මම කරලා තියෙන්නේ යන්ත්‍රය ගන්න ගොවි මහතාට මට ලැබෙන ගැටලු මත තමයි මේ යන්ත්‍රය අලුත් ඇඩියා වැඩි කොටසක් විදිහට මේකට එකතු වෙන්නේ. එතනදී අදට අවුරුදු එක අවුරුද්දත් මාස 8කටත් කලින් තිබුණේ නැහැ මෙන්න මේ පැකට් එකේ පිරෙන උස අඟල් 7 8 9 10 වශයෙන් අද මේ යන්ත්‍රේ වැඩි දියුණු වෙලා තිනවා. මේ වගේ බිම්මල් නිෂ්පාදකයාට දෙන්න පුළුවන් උපරිම හැකියාවක්, උපරිම තාක්ෂණයකින් යුතුව යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්න කිරීමේ හැකියාවක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා.
මම පටන් ගත්ත දවසේ ඉඳලෙල්ලා මගෙන් නිෂ්පාදන වෙන සියලුම බිම්මල් අපතේ යමක් නැහැ. ඉතින් මේ ඔක්කොම අල වෙනවා. ඒක කිසිම මේ ගැටලුවක් නැහැ. දැන්ට අපි මේ සමිතියක් හදාගෙන දැන්ට යන්නේ සාමාන්‍යයෙන් තාම මේ සුළු පරිමාණින් පොඩ්ඩක් තමයි යන්නේ. ඉතින් අපි ඉස්සරහට සමිතියක් හදාගෙන මේ විදිහට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ එක තැනකට මධ්‍යස්ථානයක් මේ කළා. ඊට පස්සේ මේ දෙතුන් දෙනෙක්ගේ සේවය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බිම්මල් වගා ගෘහයක් නඩත්තු කරනවා කියන්නේ ඉතාම පිරිසිදුවට ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. විශේෂයෙන් ගෘහය තුළ තෙතමනය පවත්වාගෙන යෑම සාර්ථක බිම්මල් වගාවකට අත්‍යවශ්‍යයි. මේ ප්‍රදේශයේ කාලෙකට පැයුම් කාලයක් වෙනවා. ඒ කාලෙදී බිම්මල් වගාවට ගොඩක් අවශ්‍ය වෙනවා ජලවාෂ්ප, වාතයේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය ගොඩක් වැදගත් වෙනවා. ඒක පවත්වා ගැනීම සඳහා තමයි අපි මේ ජල තටාකයක් හදලා තියෙන්නේ. මේකෙන් අපිට නිතරම බිම්මල් වගාවට ජලවාෂ්ප ලබා දෙන එකනේ. වතුර ස්ප්‍රේ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ගොඩක් වැදගත් වෙනවා ඔය වියලි කලාපේ ප්‍රදේශවල බිම්මල් වගාකරුවන්ට. මේක ගොඩක් වැදගත් වෙයි, මොකද ජලවාෂ්ප ප්‍රමාණය එහි ගොඩක් අඩු වෙන නිසා මේ ජල තටාකයේ හදලා තියෙන එක ගොඩක් වැදගත් වෙයි කියලා මම කල්පනා කරනවා. හැබැයි මේක හදුවට නිතරම හොඳ පිරිසුදු තත්ත්වයෙන් මේක පවත්වා ගැනීම වැදගත් වෙනවා. බලංගොඩ නගරයේ බිම්මල් වගාව ජනප්‍රිය කිරීමත්, ආහාරයට ගන්නා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමත් උදෙසා කාන්තාවන් බිම්මල් වගාකරුවන් සඳහා බිම්මල් උළෙලක් පැවැත්වුවා. පාර්තමේන්තු නිලධාරීන් විසින් මේ අවතර ප්‍රදේශයේ ගොවි ජනතාවට කොහොමද බිම්මල් නිෂ්පාදනය කරන්නේ, නිෂ්පාදනය කරන බිම්මල් වලින් කොහොමද වෙන අගය එකතු කරපු නිෂ්පාදනය කරන්නේ කියන එක සම්බන්ධයෙන් දෙන පුහුණුවත් එක්ක ඒගොල්ලෝ කරපු නිෂ්පාදන සඳහා මේ ප්‍රසිද්ධියක් ලබා දීම සහ ඒගොල්ලන්ට මාකට්යක් හදලා දීම තමයි අපි කරන්නේ. ඊට අමතරව අපි එයින් ඔබට ගිහිල්ලා බිම්මල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන මැෂින් දක්වා යන්න පුළුවන් විදිහේ ව්‍යවසායකව අපි හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කරපු ව්‍යවසායකයක නිෂ්පාදන. මේ වෙනකොට ඔහු මේ මැෂින් 250ක් විතර ලංකාවේ අලෙවි කරලා තියෙනවා. ඒ මගින් අතර මේ බිම්මල් නිෂ්පාදනය කාර්යක්ෂම කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා වගාකරුවන්ට. අපි බලාපොරොත්තු වෙනවා මීටත් අහද මේ තියෙන වර්ගවලට වඩා වෙළඳපොලේ වැඩි වටිනාකමක් ගන්න පුළුවන් නිෂ්පාදන හඳුන්වා දීලා මේගොල්ලන්ගේ ආදායම මීට වඩා වැඩි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බිම්මල් අගේ එකතු කර නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමත්, විවිධ රසයෙන් යුතු බිම්මල් මිශ්‍ර ආහාර හඳුන්වා දීමත් මෙහිදී සිදු වුණා. දැන් මේ බිම්මලෙන් විදුලිත කෑම හදන්න පුළුවන්. දැන් මේ බිම්මලෙන් තනිකර මේ හත්තක් තියෙන්නේ. මේක මේ අපි හාල් පිටි වලින් මේ මිශ්‍රය කරලා තමයි මේ වගේ දේවල් හදලා තියෙන්නේ. මේක අපි මේ හදලා තියෙන නිකන් කැකරේ එකක් වගේ. මේකේ ඇතුළට දාලා සම්පූර්ණ හතු හතු වලින් තමයි මේ වගේ දේවල් හදලා. මේක පුදේ ළමයින්ට එහෙම ඉස්කෝලේ එහෙම අරන් යන්න ගුණදායක ආහාරයක් තමයි තමයි. මේක මේ අපි දැන් වෙන්නට සැන්විච් එක හදන්නේ බටර් වාර මේ වගේ. මේක ඉතින් තනිකර හතු හතු වගේ තමයි දාලා තියෙන්නේ. මේක ඉතින් මේ ඇතම් මැෂින් කියලා නම් ගොඩක් මේක මේ ගුණ ආහාරයක් තමයි හදිමල් කියන්නේ. මම හදනවා දැන් හැලප බිම්මල් දාලා. මේක මේ පෝෂණ ගුණයෙන් ඉතා වැද කියන්නේ ඉහළ මට්ටමක තියෙනවා. මේ කියන්නේ අපි නිතරම කන හැලපේකට වැඩි අර වෙනස් කරන්න ඕනි කියලා තමයි මේ වගේ දෙයක් කරන්න බැරි.
සැබවින්ම බිම්මල් ආහාරයට ගත හැකි ක්‍රම විවිධයි. මේනකොට ගෑගල් දිස්ත්‍රික්කයේ අපේ මේ වගේ එදිලා ඉන්න කට්ටිය 850ක් විතර ඉන්නවා. රතුළු දිස්ත්‍රික්කයේ 450ක් පමණ ඉන්නවා. මේ හැමදෙනාම ඉතාම හොඳ ආදායමක් ලබා ගන්නවා. ඒ වගේම මේ වෙනකොට අපි ඒ බිම්මල් වශයෙන් අලෙවි කිරීම අමතරව විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කරලා ඒ තුළින් සොයන රැකියාව බිහි කිරීමත් අපි වෙනුවෙන් කරගෙන යනවා. ඉතින් විශාල වශයෙන් ආහාර වර්ග රාශියක් අපි හඳුන්වලා දීලා තියෙනවා. මේ වැඩසටහන දිගින් දිගට කරගෙන යාමේදී මේ බිම්ම ලඟාකරන්න ඇතිවෙච්ච ගැටලුවක් තමයි මේක සඳහා මේ මාධ්‍ය හදාගැනීම වගේ දේවල් වලට යන කාලය ගත වීම. ඉතින් මේ සඳහා විසඳුමක් විදිහට අපි මේ බිම්මල් ප්‍රකට පිරවීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කළ දින, ඒ වගේම ඉක්මනින් තම්බා ගැනීම සඳහා බ්‍රොයිලර්ුවක් නිෂ්පාදනය කළ දින, මේ විදිහට සෑහෙන පිරිසක් මේක ඉතාම සාර්ථක කරගෙන යනවා. ඉතින් මේ සඳහා අපි වාර්ෂිකව අපිට ලැබෙන ප්‍රතිපාදනයේ විශාල කොටසක් අපි මෙතදා වෙන් කළා. මේ වෙනකොට දිස්ත්‍රික්කයේ ඒ ගොවි මාතෘ පුහුණු කළා. ඒ වගේම අපි 150ට වගේ ආධාර කළා. ඊටන් ඒගොල්ලන්ට අවශ්‍ය බිම්මල් ගෘහ හදා ගන්නත්, ඒ වගේම අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් අපි කටයුතු කළා තියෙනවා. විවිධ ආදායම් ලැබිය හැකි බිම්මල් වගාව සැබවින්ම හොඳ කර්මාන්තයක්. ඇත්තටම බලංගොඩ කලාපය තුළ බිම්මල් වගාව සම්බන්ධයෙන් ලොකු පිබිදීමක් දැන්ගෙනකොට තියෙනවා. ඒ කියන්නේ බිම්මල් වගාව වගාකරුව විශාල ප්‍රමාණයක් බිම්මල් අලවිය සඳහා යොමු වෙලා තියෙනවා. ඒ වගේම බලංගොඩ ප්‍රදේශයේ මම දන්න තරමට මේ බිම්මල් ආශ්‍රිත ආහාර සම්බන්ධයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම අපේ ප්‍රදේශයේ ගොවීන්ට අපි හුරු කර යුතුයි මේ බිම්මල් අපේ ව්‍යාංජනයට විතරක් නෙමෙයි වෙන විවිධාකාර ආහාර වර්ග අපිට තියෙනවා. වසර පුරා අඛණ්ඩ ආදායමක් ලැබිය හැකි බිම්මල් වගාවට යොමු වීමේ වටිනාකම බලංගොඩ අපේ ගොවීන් අපට පෙන්වා දෙනවා. අප කළ යුත්තේ වගාවට යොමු වීමෙන් ඒ ආශ්‍රිත නිෂ්පාදන සහ කර්මාන්තවලට යොමු වෙලා අපේ ආදායම වැඩි කර ගැනීම හැර අන් කවරක්ද? එළවළු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 මාර්තු 7වනදා සිට මාර්තු 20 දක්වා. මෙම දෙසතිය තුළ බෝංචි හෙක්ටයාර් 283ක්, බීට්‍රූට් හෙක්ටයාර් 74ක්, කරවිල හෙක්ටයාර් 127ක්, වම්බටු හෙක්ටයාර් 424ක්, ගෝවා හෙක්ටයාර් 132ක්, මාළුමිනිස් හෙක්ටයාර් 110ක්, කැරට් හෙක්ටයාර් 80ක්, පිපිඤ්ඤා හෙක්ටයාර් 124ක්, ලීක්ස් හෙක්ටයාර් 66ක්, මෑකරල් හෙක්ටයාර් 261ක්, වැටකුළු හෙක්ටයාර් 121ක්, බණ්ඩක්කා හෙක්ටයාර් 205ක්, වට්ටක්කා හෙක්ටයාර් 225ක්, රාබු හෙක්ටයාර් 70ක්, පතෝල හෙක්ටයාර් 137ක් හා තක්කාලි හෙක්ටයාර් 185කට ඔබගේ වගාව සීමා කිරීම තුළින් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි.